అదైతే మేము నాటి ఇస్తారాపి క్రికెట్ కేవ జాతి అక్నేద అనే సారీ దెన్ తమాయి క్రికెట్ ఇస్తారు క్రికెట్ తప్పే నహరవల తిబ్బును కాలే తామత్ నహరవల తీయనవా నహర బ్లాక్ కల అది క్రికెట్ వల్ల వెడదాపు నహర కార్యో గొడక్ మతక్ వెనో మే వగే వెలావక అపిట శ్రీలంకన్ టీమ్ ఎక కియాన్నే వరల్డ్ చాంపియన్స్ లా కోహమ హిటపు టీమ్ ఎకక్ద నే අපිට මේ වෙච්ච සන්තෑසිය ගැන ඇත්තටම කතා බහ කරන් යනකොට මේක මේ අපි වෙන මොකුත් නෙමේ වෙන කිසිම දෙයක් වෙන කිසිම අරමුණක් නෙමේ මේ හුදෙක් ක්‍රිකට් වලට අපේ තියෙන ආදරය සහ කැක්කුම නිසාමයි මේ අර අපි කියන්නේ අපි අර තුවාලයක් වුණත් අපි අර මේනේ ඒක වේදනාව වේදනාව ඒ වේදනාවත් එකයි අපි මේ හැම දෙයක් ගැනම ආයෙ මේ කතා බහ කරලා අපිට කොතනින් හරි ආයේ අල්ලගන්න පුළුවන් නම් තැනක් මේක ඉවර කරලා නැවත හිටපු තැනට එන්නන්නේ තැන අල්ලගන්න තැන හොයාගන්න තමයි අපි මේ උත්සාහ කරන් තියෙන්නේ. ඒ නිසා අපි නැවතත් තවත් විශේෂ කෙනෙක්ව සම්බන්ධ කරගත්තා මේ ගැන කතා බහ කරන්න. හරියටම කියනවා නම් මෙන්න මෙහෙමයි. මෙයා ටිකක් උසයි. ඔව්. හරිද? එතකොට ගත්තාම වමත් පන්දු යවන්නේ. තවත් ගත්තාම මගේ මතකේ හරනම් එක් දින තරඟ 95කට විතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහභාගී වුණු දැවැන්තෙක් ඇතිනේ මං කිව්වනේ ඔව් ඇතිනේ වාර්තා අපිට වාර්තා තියපු ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකෙක් නුවන් සොයිසා නුවන් අයියා ගුඩ් මෝර්නින් නුවන් අයියා හෙලෝ ගුඩ් මෝර්නින් වෙරි ගුඩ් මෝර්නින් වෙරි ගුඩ් මෝර්නින් කිව්වට තින් අපි නම් ටිකක් අවුලෙන් ඉන්නේ මේ කොහොමද වාට ෂේප් එකේ ඉන්නයි ඇත්තට ඉතින් ඒ කාලේ ෆීල්ඩින්ග්ස් මතක් වෙනවා නේ 6-4 පාරවල් නවත්තන්නේ කකුලෙන් ආ දැන් මොකද මේ අපිට වෙලා තියෙන්නේ අයියේ ආ බොස් කියන්න ඕන නම් මගෙත් ඉතින් කකුල් දෙකක් සෙන් ගිහිල්ලා තියෙනවා බැනුම් ගහලා තියෙද යාගේම හොඳ දේවල් ස්පික් කරලා තියෙනවා ඒක තමයි ප්‍රීදර්ශභාවය මේ දවස්වල ළඟ ඉතින් කොල්ලෝ ටික හොඳට ගවෙන ඇත්ත කතාව ඒකනේ උනානම් උන්නේ තනිකරම දැන්නේ බ්ලේම් එක දාන්න ඕනේ පැටින් බැටින් වලට බෝල් කරපු කට්ටිය හොඳට බෝල් කරා ඇත්ත කතාව ඔව් නමුත් ඉතින් ඔච්චර හොඳ බැටින් යුනිට් එකක් කියලා අරන් ගිය කට්ටිය ඌපනාතන කරේ නැතුනම මේක වර්ල්ඩ් කප් එකක් නේ නිකන් මැච් එකක් නෙමෙයිනේ මොන විකට් එක දුන්නත් එක්ස්කියුසස් දෙන්න බෑ මොකද අනෙක් ලෝක අනෙක් ටීම්ස් උත් ගන්නවනේ අනිවාර්යයෙන් ඒගොල්ලෝ තාන් දිය දැක්කාම අපිට කාල් කිසිම වෙලාවක එක්ස්කියුස් එකක් දෙන්න බෑ මොකද ඔය ඔක්කොටම ලෑස්තිලා තමයි දැනගෙන තමයි යන්නේ ඒක නම අනිවාර්යයෙන්ම ඒකේ බ්ලේම් එක වැඩියෙන්ම ගන්න ඕනේ පැටිකෙට අයියා මේ බයි ඔව් ඒක තමයි අපිට මේ ටෝර්නමන්ට් එකෙන් අවාසනාවන්ත මේ අපිට අපි විසින්ම යන්න ඕනේ චෝදනා කීපයක් කෙලවුණු අනුවන් අයියා පුද්ගලික න්‍යායපත්‍ර උදෙසා ක්‍රීඩා කලාය මේ මැචස් ඇතුලේ කියලා එහෙම එහෙම එකක් තියෙනවද නැත්තම් මේක අස්වාභාවික විදිහේ කියන්නේ නිකන් හිතාමතා නෙවෙයි සාමාන්‍ය විදිහටම වෙච්ච පරාජයන්ද ඒක අයියා මොකද හිතන්නේ මැචස් දිහා බලද්දි මේ මයි ෆස්ට් රවුන්ඩ් එකෙන් එලියට යද්දී 1000ක් දේවල් කියන්න පුළුවන් මිනිසුන්ට ආයේ කෙනෙක් කිසි කතාවක් නැහැ මොකද ඒ වුණාම සමාන කට්ටියට එහෙම දේවල් හිතෙන්න පුළුවන් මං හිතන්නේ පුද්ගලික දේවල් ඔතන ඇති වෙන්නේ ඇයි කියලා ඔව් හැබැයි මට තියෙන හැච්ච දේවල් ඒ කියන්නේ මීඩියා එකෙන් දැනගන්න දේවල් අවදාත් එක දැනගන්න එක මට ඇහිලා නැහැ නේ ඉතින් මාත් දැක්කා වරදු මේ ටීම් සෙලෙක්ෂන් ලා මේ මොකද කරලා තියෙනවා කියන්නේ ඇත්තට බොරුද දන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් මම රෙස්සෙල් එකක් වගේ යන්න හේතුව සාමූහික කරගත්තොත් තනිකර බැටින් ෆේල් වෙච්ච එකින්ද තමයි. නැතුව මේ බෝලර්ස්ට ඉතින් හැමදාම කියන්න බෑ 110 ඩිෆෙන්ඩ් කරන්න 105 ඩිෆෙන්ඩ් කරන්නයි කියලා. ඒක මේගොල්ලෝ ඔච්චර හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇකිටියා. ඉතින් ඒගොල්ලෝ ලකුණු විකට් ටික දැනගෙන ලොකු ගණන් ඔළුවේ දාගන්න නැතුව 130 ඔය හොඳ ටීම් ගහන්නත් ඔය ගානනේ. ඔව්. ඔව්. ඉතින් ඒ වගේ කරගත්තනම් මේ බෝලර්ස්ලා අපේ ඉන්නේ බෝලින් යුනිට් එක අනිවාර්යයෙන්ම කරලා අද අපි ප්‍රශ්න අත නේපාල් මැච් එක ගියේ වැස්සෙන් හේතුවත් චාන්ස් එකක් තියෙනවා නෙදර්ලන්ඩ්ස් එක්ක ගහලා අපිට සුපර් හිට් එකක් ගන්න. ඉතින් මැච් පරදුනාම කිසිම එක්ස්කියුස් එකක් නැහැ ඔය වගේ එකකට බැට් කරලා. අය කියන අය දැන් සුපර් 812ට අපිට ඒ හීනේ අතාරින්න බැරි කමක් නැහැ වා කියන විදිහට නේ. අපිට යන්න පුළුවන් කමක් තියෙනවා පොඩි චාන්ස් එකක් තියෙනවා.
මංගිතන්නේ යනකොට හරි වුණායන් කියන එක ම දවස් 10ක් 15ක් පැතියන් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා කරන්න ඕන දේවල් කරා. ඉතින් හැම කෙනෙක්ටම කියන්න පුළුවන් මේ ක්‍රිකට් එකේ ස්වභාවයත් වෙන ප්‍රෑ නැහැ. ක්‍රිකට් එකේ ස්වභාවය නෙමෙයි මං හිතට අපි ඇත්තටම හරි දුක්. පොළේ අපි ඇත්ත කතා කරන්නේ මොන දේ වුණත් ඇත්ත කියන්න අපි පැටික් පැට් කරගෙ විදිහ හරි සොෆ්ට්. ඒක තමයි පරාජයට මූලිකම හේතුව. රයිට් අවසාන වශයෙන් අයි මෙන්න මෙච්චරයි හන දැන් හරි T20 හීනෙත් අපි බෝධ කරගමුකෝ අතහැරලම දාමුකෝ ඉවරයි කියලා. ඔව් ඔව් එතනින් එහාටයි දැන් ඉස්සරහට මොකද වෙන්නේ ඊළඟට අපිට මල්ලේ අවසාන වශයෙන් කියනවා කියලා මේක විනාඩියෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට සෑහෙන දේවල් පේනවා. ඉතින් ඕක විග්‍රහ කරන්න ගියොත් එම ගොඩක් වෙලාවනේ අපි ඊයේ කතා කරා වගේන මාධ්‍ය වෙදින් එක්කයි රසල් ආනන්ද එක්කයි කතා කරන්න ගියොත් සෑහෙන පරාසයකට යන්න ඕනේ. ඉතින් මේවට අමදම් පොඩි ප්‍රශ්න හරියන්නේ නැහැ. හරි ටීම් එකට හරි කට්ටිය යොදව ගන්න එක තමයි ඕනේ. නැත්නම් හැම ෆෝමැට් එකකටම එකම කට්ටිය යොදවන්න නැතුව. මොකද කොල්ලෝ නැත්තේ නැහැ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් බය වෙන්නේ නැතුව මම හිතන්නේ පීඩකව ඉන්නවා මේ T20 ගන්න. මම හිතන්නේ T20 තමයි ලෝකේ දැන් ෆේමස්ම ෆෝමැට් එක. ඔව්. ඉතින් ඒකට අපි හැමදාම ඉන්න කට්ටිය නැතුව දැන් හරි කමන්නේ අපි සැලැස්මක් යොදලා මේකට ඉන්වෙස්ට් කරලා හරියට ළමයි ටිකක් තෝරගත්තොත් මං නිදන් තව අවුරුදු 3-4ක් යද්දිවත් මේකේ පොඩ්ඩක් ඔලුස ගන්න උනම් බලන්න කලින් ටීම් ගහන්න තිනේ. ඉතින් හිතා ගන්න බෑ USA ටීම් එකේ පිටකට හිටියද ඉතින් ගහන ක්‍රිකට් එක බලන්න පුළුවන් නේනේ. ඔව් සවුත් අප්‍රිකා ඔස්ට්‍රේලියා ඉන්දියා හැමදාම එහෙම අපි කවුරු බැන්නත් ඒ වගේ ටීම් හැමදාම උඩ ඉන්න හේතුව ඒගොල්ලෝ ඕමනා කට්ටිය ඕමනා තැන් වල දාන ඉන්න. ඒකට අපි පිළියම් හිතන් ඇති මං හිතන්නේ පිළියම් යොදලා නැහැ. හිතේ තියනවා කරලා නැහැ. කරලා නැහැ. හරි බොහොම ස්තුතියි එහෙනම් නුවන්ලයි කතා කරලා. ඔව් ඔය වටිනා කාලේ අපිට දුන්නට අපි තාමත් ඉතින් ක්‍රිකට් වලට ආදරේ ඔයගලන්ට පින් සිද්ධ වෙන්න. ආ තාම අපි පරිආසය නම් තර ප්‍රශ්නේ තියන්නේ දුක තමයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට සමුදෙනවා මේ පැත්තෙන්. එහෙනම් ඒ නුවන් සොයිසා මතක ඇති ඉස්සර ග්‍රවුන්ඩ් එකේ දාපු සෙල්ලා. හීන තමයි ඉතින් 2000න් පස්සේ ඉපදිච්ච අයට ඒ වගේ මැචස් ආයි බලනවා කියන කලායෝ. අපි බලමු නුවන් නෑ මතක කරපු එක තැනක් තියෙනවා. සුදුසාට සුදුසු තැන ලැබුණොත් මගේ තැන ගොඩ යන්න පුළුවන් වේවි. ඒක තමයි වෙන්න මොණි දන්නා අපිට ඇති වෙලා තියෙන.